අපිට අපිට තියෙන ප්‍රශ්න තමයි මෙච්චර හොඳට හිටියා එයා මදුරු එක්කත් බැරුවනේ එයා ඔක්කොට ආදරෙන් හිටියා එයාටත් කවුරුත් ආදරේ ඇයි එයාට එහෙම උනේ එහෙම හිතන්න අයිතියක් තියෙනවා සංසාරේ පිළිගන්නේ නැති අයට අපි සංසාරේ පිළිගන්නවා සංසාරේ බෞද්ධ විතර නෙවෙයි අද වෙනකොට ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙන මහාචාර්යවරු විශාල පර්යේෂණ කරමින් ඉන්නවා මේ ආචාර්ය ඩේවිඩ් කියලා මහත්ෙක් ලස්සන පර්යේෂණයක් කරලා තිනවා මේ මෝහණයෙන් එක කාන්තාවකගේ එක සිංහලට පරිවර්තන කරන තිනවා ඒ පොත සසර ගමන කස්මේ කියලා ආචාර්ය ලෙවිස් මණ්ඩල පඤ්ඤාවන් සාඳුරු පරිවර්තන කරලා තින ඒ වර්ජිනියා විශ්වවිද්‍යාලේ මහාචාර්යවරේ එයා කාන්තාවකගේ මෝහණය කර කර එයා ආත්ම ගානක් වර්ජිනියා වල තැන් තැන් වල ජීවත් වෙච්ච හැටි එලිදරව් කර එයා දේවවාදී කෙනෙක්. එයා පුනර්භවය පිළිගත්තු කෙනෙක් නෙමෙයි කලින්. නමුත් අද වෙනකොට ඒගොල්ලෝ පිළිගන්නවා මහා පරේෂකයෝ මිනිස්සු සංසාරේම ඇවිදිනවා. ඒ වගේම ඒගොල්ලෝ ශාස්ත්‍රීය පරේෂණ කරලා ඔප්පු කරගන්නවා. ඒ කියන්නේ ඇවිදිනවා කියන්නේ ආයෙ උපදිනවානේ. කලින් ඉපදිලා ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ පෙර භවවල අත්දැකීම් මේ භවයට ගේනවා. පුරුදු පුහුණු කරපුවා ඥාණය අකුසල් එහෙම අරන්ගෙන ඉතින් මේ මේ පුතාගේ එයාගේ සංසාරේ වරන්ගෙනානේ ඔය ඇත්ත කාට එන එතකොට යා අඩු අවශ්‍යක තු වෙන හේතුවක් ඇති ඒක ඔයත්න්ගේ ප්‍රශ්නයක් නෙමෙයි 100% නේ ඔයත්න්ට තියෙන කාරණේ තමයි අහිමි වීම සම්බන්ධ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ඔයත්න්ගේ යම්කිසි කර්ම දෝෂයක් ඇති සංසාරේ කරපු මේ ආත්මිකක් නෙමෙයි ඒක එත මේ පුතාගේ සංසාරික කර්මයක් තියෙන්න පුළුවන් ඒක මගේ තියෙන්න පුළුවන් නේ මං හිට මැරෙන්න පුළුවන් ඔය ඇත්ත හිට මැරෙන්න පුළුවන් සංසාරේ කරපු අපි දන්නේ නැහනේ අපි කවුරුක්වත් දන්නේ නැහැ මුගලන් හාමුදුරුවන්ට නරක විපාක යාවනම් සීවලි හාමුදුරුවන්ට හොඳ විපාක යාවනම් නේද එයා දන් දීපුවා කොච්චර හරි ආවේ යාගේ පස්සේ නේද හැමතිස්සෙම යාට ඕනි දෙයක් හම්බුනේ දේව අපි පිළිගන්නවා නම් අපි පිළිගන්න ඕනේනේ අපි විශ්වාස කරනවා නම් ඒ මහතෙරගොළුන්ගේ ජීවිත එක්ක තියෙන කර්ම නියාමේ අපේ ජීවිතවලටත් ඒකම තමයි වෙන්නේ එඳ මරණය එක්ක මම ඔබට යෝජනා කරනවා එහෙම තරුණ වියේදී මැරෙනවා කියන එක අවාසනාවන්ත නරක එකක් ලෙස ගන්න එපා ඒක සංසාර දෝෂයක් ඇති ඒත් මේ භවයේදී කවුරු හරි අඩු වයසෙන් මිය යනවා කියන්නේ වාසනාවන්තද අවාසනාවන්තද ඉතින් එහෙම කියන්න බෑනේ මම දන්න තරමට මේ රටේ අවුරුදු 75ක් විතර හිටියොත් සැලකිය යුතු පවු ටිකක් ඉතින් එයා කරගන්නවානේ ළමයි හදන්නනේ ළමයි ඉස්කෝල හොයන්න ඒ රස්සා හොයන්න එහෙම ගොඩක් බොරු කියන්නේ නෑ හොර වැඩ කරන්න වෙනවා වංච කරන්න වෙනවා පංගාව දෙන්න වෙනවා කොච්චර පව් කරනවද වයසට තරුණ කාලේ මරණ කට්ටිය අවාසනාවන්තයි වයසට ගියාම මරණ කට්ටිය වාසනාවන්තයි කියලා බොරු ඒව හිතන්න එපා මේ පුතාගේ මරණය වාසනාවන්තද නැද්ද කියලා දන්නේ එයාගේ ඊළඟ භවය කොහොමද සැකසීලා තියෙන්නේ කියන කාරණෙත් එක්ක අපි දන්නේ නැහැ මට එකක් කියන්න පුළුවන් ඒ තමයි දැන් මෙහෙමයි දැන් ඔයතන්ගේ ගෙදර තියෙනවා නම් පොල් ගහක් ඒක ගොඩක් කල් තියෙන වහල පැත්තට හැරිලා හදිසියේ උලඟකට ඒ පොල් ගහ වැටෙනවා හදිසියේ උලඟකට ඒ පොල් ගහ වැටෙනවා වහල පැත්තට හැරිලා ගොඩක් කල් අවුරුදු 15ක් 20ක් තියෙන පොල් ගහක් හදිසියේම උලඟක් ඇවිල්ලා වැටෙනවා කොහෙද වැටෙන්නේ වහලට හරියටයි වහලට බැලු. ඉතින් මේ පුතා අවුරුදු කීයක් ජීවත් වුණා? 20යි. අවුරුදු 20න් එයා සවිඥානිකව අපි කියමු අවුරුදු 15ක් කියන්නේ නේ? චූටි ළමෙක් විදිහට කරන්නේ එයා දන්නේ නැහැ නේ. නමුත් අපි අවුරුදු 5 ඉඳලා ගත්තා 15ක්. එයා නැමිලා හිටියේ කොයි පැත්තට? එයා බර වෙලා හිටියේ කොයි පැත්තට? එයා හැරිලා හිටියේ කොයි පැත්තට? එයා හිතුවේ මොනවද? එයා කරේ මොනවද? අම්මා දන්න තාත්තා දන්නානේ එයා වැටෙන පැත්තට මහානාම කියලා සාක්‍ය රජ කෙනෙක් හිටියා
ඒ රජුරු බුදුහාඳුරුව මුණගැහි ලැහුවා, සමිනි මෙත්තු දන්නානේ අවුරුදු 20ක ළමයෙක් මෙන් භයානක පව් කරන්නේ නැහැ, අකුසල් කරන්නේ නැහැ, මිනිස්සු වැඩි හිටියෝ වෙනකොටනේ කපටි වෙන්නේ, පැවැත්ම සම්බන්ධ තණ්හාව වෙනකොටනේ මිනිස්සු හොර වැඩ භයානක වැඩ කරන්නේ නේ, තරුණ කාලෙදි තියෙන ලස්සනට ඉන්න නේ, සතුටින් ඉන්න පෝවනේ තියෙන. ඒකලුගේ බබේ නරක වෙන්න බෑ. බබේ නරක වෙන්න බෑ. බෞද්ධ පවුලක ඉපදුනාම චූටි කාලේ ඉඳලා පොඩි පොඩි දේවල් කරනවානේ, ආගමික දේවල් නේ. අපි ආගමික දේවල් උගන්වනවානේ හැම ළමයෙකුටම. ඔයා මේක කරන්න එපා, මේක කරන්න අපි බලහත්කාරයෙන් හරි පව් වලින් වළක්වනවානේ ඒගොල්ලෝ. ඒ නිසා මතක තියාගන්න, ඔබ මේ තරුවගේ ඊළඟ භවයේ ගැන වද වෙන්න එපා. ඔබට කාලයක් යනකම් අමාරුයි, ඔබගෙන් ගිලිහිලා යෑම තෙරුක. ඒකම සබ්බේසන්නේ, ඒ කියන්නේ සබ්බේසන් ජීවිතම් පියං, කවුරු කැමති අපි ආදරය කරන අපිත් එක්ක ජීවත් වෙනවට නේ, සහ අපිට එක තප්පරයක් හරි තව වැඩිපුර ඉන්න අපි ආස. ඉතින් ඒකින්ද මරණය කියන ධර්මයට අපිට කරන්න දෙන්නේ. මැරෙන්න කලින් එයා හිත පවත්වගත්තු විදිය ගැන හිතන අපි සතුටුයි. සතුටු වෙන්න ඕනේ. ඔබ පව් කරලා නැතු ඇති, මේ අත්මින් දරුවත් පව් කරලා නැතු ඇති. ඒ සංසාරිකව අඩු ආවුස ලබන්න හේතු වෙන කර්මයක් එයා කරලා නම් ඒක අපිට නවත්තන්නත් බෑ. නවත්තන්න බෑ. අපිට කාටවත් ආවුස දෙන්න බෑනේ. බුදු හිමියන් කිව්වේ න අන්තාලිකේ න සමුද්ධ මච්චේ න පබ්බතාන විවරම් පවිශ්‍ය අන්තරීක්ෂයේ හිටියත් අභිවකාශයෙන්නේ හිටියත් න සමුද්ධ මච්චේ කියන්නේ මහ සමුදුර මැද හිටියත් පබ්බතාන විවරම් පවිශ්‍ය මහා පර්වතයක් මුදුනට නැගලා ගුහාවකට රිංගල හිටියත් මරණයෙන් ගැලවෙන්නේ මරණේ එනවානේ. ඒක යාගේ කෙනාපු කර්මය, එයාගේ අවශ්‍ය නේ, එයාගේ පින් සහ පව් කුසල කුසල නේ. දැන් මේ පහනනේ, දැන් මේකේ තෙල් තියෙන පාන තිරෙති නේ, දැල්ලක් තියෙ. මේ ෆෑන් එක වැඩි කළොත් මොකද? පහන නින්නේ නැහැ. ඒක හදිසි දෙයක් නේ. ඒක පහනේ තෙල් නැති ප්‍රශ්නයක් නෙමෙයි. පහනේ තිරේ නැති ප්‍රශ්නෙකුත් නෙමෙයි. ඔක්කොම තියෙනවා. හැබැයි හදිසි හුලඟක් ආවොත් එතකොට පහනට පවතින්න බෑ. බුදුහිමියෝ කිව්වා ජීවිතෙත් එහෙමයි. ඒකට කිය උපච්ඡේදකම. කියන්නේ කර්මය තිබුණත්, හොඳ පින් තිබුණත්, ආවුස තිබුණත්, ඒ දෙකම ඉතුරු වෙලා තියෙද්දි උපච්ඡේදකම අරන හදිසියේ මැරෙන්න පුළුවන්. මොකද සංසාරේ අපි කරපු කර්ම විපාක සිද්ධියට බලවත් අපේ ඉදිරියට මේ විඥානේ එක කැඩි කැඩි සැකසි සැකසි වැලක් වගේ යන එකක් නේ. ඒක අපි කරපු හොඳක් තියෙනවා, අපි කරපු නරකක් තියෙනවා, ඒවා ඉදිරිපත් වෙනවා. වරින් වර ඉදිරිපත් වෙන. එතකොට උපච්ඡේදක වශයෙන් අපි කරපු බලගත්තු නරක කර්මයක් ඉදිරිපත් වුණා. ඒ වෙලාවට අපිට පවතින බෑ. මොනතරම් ආවුස ඉතිරි වුණා, මොනතරම් පින් ඉතිරි වුණා, අර කර්ම බලවත් නම් පැවතින. ඒ කියන්නේ කුලක බලවත් නම් පහනට පවතින්න බෑ. අපිට කියන්න පුළුවන් මේක නිමෙන්නේ කොහමද? මේක පවතින්න ඕනි කරන දැල්ල තියෙනවා, තෙල් තියෙනවා, තිරේ තියෙනවා, කොහොමද නිමෙන්නේ? බාහිර සාධකේ බලන, අභ්‍යන්තරික සාධක දුර්වල වෙන. කොච්චර හොඳ තෙල් තිබුණා, කොච්චර හොඳ තිරයක් තිබුණා, කරන්න දෙයක්. එතකොට වටා ගන්න ඕනේ මේ පුතාගේ අභාවය. ඒක සමාන විට උපච්ඡේදක කර්මයක් වෙන්න පුළුවන්. සමානට මම එකක්වත් මේව නිශ්චිත කියන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒක. නිශ්චිත කියන්න දන්නේ නැහැ. උපකල්පන කරන්න. සමාහට යාගේ ආයුෂම මෙච්චර වෙන්න. සමාන විට යාගේ අර මේ ජීවිතින්ද්‍රිය පවත්තන කර්ම ශක්තිය උනි කියලා අපි දාත් මෙතිය. ඒ කියන්නේ යා පිං තියෙනවා ඒකට. මිනිස් භවයේ තව ඉන්නේ යා. ඒව ඉවරද දන්නේ. කම්මක්කය මරණ. ආවුස ඉවරනම් ආයුක්කය මරණ. සමාගුන්ගේ ආවුසයි කර්මය දෙකම ඉවරුනාම ඒකට බුද්ධාගම කියනවා උභයක්කය මරණ. දෙකම ඉවරයි. සමාරයලාට බුදුහාඳුරු කියනවා
උපච්ඡේදක මරණ ආවුසක් තියෙනවා, කර්ම ශක්තියක් තියෙනවා. හැබැයි හදිසි කර්ම, හදිසි අනතුරු ජීවිතේ යනවා. ඒ නිසා අපි මේ පුතාගේ මරණය සම්බන්ධව එහෙම තමයි වටහා ගන්නවා. මේක වාසනාවන්තද අවාසනාවන්තද කියන්න එපා. එහෙම කියන්න බෑ. ජීවත් වෙන මිනිස්සු වාසනාවන්තයි කියන්නේ කොහොමද නේද? ඒගොල්ලෝ කසාද බැඳා මේ මැරෙන්න කලින් ඉතින් ඒක වාසනාව. ළමයි ඉස්කෝලේ යවලා ඉවරයි වාසනාවද නේ? ආ යා දඹදිව ගිහින් තියෙන වාසනාවද? ඉතින් ඒ දඹදිව ගියාට පස්සේ මැරෙන්න සුදුසුකමක්ද? නේ නැහැමනේ මිනිස්සු හදන්නේ නේ. ආයෝගේ ගේට පදිංචි වෙන්න තිබුණේ ඊට කලින් මැරුණා. ඉතින් ගේ පදිංචි වුණාට පස්සේ මැරෙන්න සුදුසුද කියන්නේ? ඒවා නිකන් මේ භෞතික ගණන් හැදෙන්නේ නේ. ඒවයින් කියන්න බෑ. මං දන්න තරමට මම මැරෙනවා. මට හොඳම කාලේ තමයි දැන්. මම මැරෙනවා නම් මගේ පැත්තෙන් හොඳම කාලේ දැන්. ඇයි? මම දන්නවා දැන් මම මැරුණොත් මං නරක තැනක උපදින්නේ. ඒයි මං කරලා තියෙන අවුරුදු 35 ක්‍රියාකාරකම් වල අපායේ යන වැඩ නැහැ කියලා මම දන්නවා. මගේ කෙරලා තියෙන සුළු අකුසල් තියෙනවා නම් ඒවා ඔක්කොම දුරු වෙන මට්ටමේ බලගත්තු කුසල් මං කරලා තියෙනවා, හොඳට ඉඳලා තියෙනවා. හැබැයි මං දන්නේ නැහැ 75ක් ඉන්නකොට මම මොනව කරයිද නේ? ඒක මං දන්නේ නැහැ. එතකොට මගේ පැත්තෙන් මට කියන්න පුළුවන්, මං 35 මැරුණොත් වාසනාවන්ත මරණයක්. හැබැයි මිනිස්සු කියයි අපරාධී බදි හඳුනන අකාලේ මරුණ. ඒ කියන්නේ මිනිස්සුන්ට බනවලට ගෙන්න ගන්න බෑ ඒ වගේ. ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්, මගේ ප්‍රශ්නයක් නෙමෙයි. මට හොඳයි, මිනිස්සුන්ට හොඳ නෑ, යූස් කරන්න බෑ. ඒවා හරිම මේ අපි කවුරුත් යන්නේ අන්තිම මේ ආත්මార్థකාමී ඥානයක් නෙමෙයි යන්නේ අපි කාගෙත් නේ. සෙල්ෆිෂ් ජීන් කියන එකනේ මේ වැඩ කරන්නේ අපේ. හරි ආත්මార్థකාමී ඥානයක් තියෙනවා එක එක්කෙනා මාර්ගෙන් අපිට යන්න පොඩි පොඩි පාලන් නෙමෙයි. තේ පාලන් කැඩෙනවට අපි කැමති නෑ. ඒකයි කරන්නේ. ඉතින් ඒක ප්‍රත්‍යජන ස්වභාවය. ඒත් බුදු හිමියන් කියන්නේ මරණයකට පස්සේ අර්ථකථන දෙන්න එපා. ඒ අර්ථකථන දෙනවා නම් එයා වාසනාවන්ත දවසනාවන්තද කියලා චුතුප්පපාත ඥානෙදී. චුතුප්පපාත ඥානෙ කිව්වේ එයා කොහොමද නික්මුනේ, එයා කොහොමද උප්පත්තිය ලැබුවේ කියලා දැනගැනීමේ නුවණ. ඒක බුදුරුන්ට මහරතුන් වහන්සේලට තියෙන ඥානෙ. එහෙම බලලා කියන්න පුළුවන් එයා හොඳ චෛතසිකවලින් නික්මුණා නම් හොඳ චෛතසිකයකින් එයා උපදිලා තියෙනවා. නරක චෛතසිකයකින් නික්මුණොත් එයා නරක තැනක උපදිනවා.